කලාව අපේ ජීවිතයට මොනතරම්නම් සම්බන්ධතාවයක් තියෙනවද? කලාවෙන් තොරව අපේ ජීවිතයක් නැති තරම්. ගීතය ඒකේ සුවිශේෂී තැනක් ගන්නවා. මගේ ජීවිතයට බද්ධ වෙච්ච ගීත බොහොමයක් තියෙනවා. මම විශ්වාස කරනවා මේ හැම ගීතයක්ම ඔබේ ජීවිතයටත් අතිශයම බද්ධ වෙලා තියෙනවා. ගීත කියන අපේ අත්දැකීම. මගේ අම්මයි තාත්තයි නීතියෙන් වෙන් වෙන්නේ මම බොහොම පුංචි කාලේදී. හැබැයි මේ දෙදෙනා මුණ ගැහිච්ච හැම දිනකම පසු කාලීනවත් ගායනා කරපු ගීතයක් තිබ්බා. ඒ ගීතේ ඒ දෙදෙනාගේ ජීවිතවලට මොන තරම්නම් නෑදකම් කියනවද බද්ධ වෙලා තියෙනවද කියලා තේරෙන්න පටන් ගන්නකොට මම ටිකක් වැඩි හිටියෙක් වෙලා. ඒ ගීතේ ගායනා කරන්නේ රූපා ඉන්දුමති මහත්මිය. මම විශ්වාස කරනවා මේ ගීතයත් ඔබේ ජීවිතේට අත්දැකීමක් එක් කරපු ගීතයක් වෙන්නට ඕන. එක ගඟක යූරු දෙක කවදා කොතැන මුණ ගැසේදෝ එහි ගලන ජලය ටික වියලි මගදී නතර වේදෝ. මම හිතන්නේ මගේ අම්මගේ අපච්චිගේ ජීවිතවලටත් තිබුණේ ඒ කතාවම තමයි. එක ගඟක යූරු දෙකක් කවදාක්වත් කොහෙදිවත් අපිට මුණ ගැහෙන්නේ. එයා නතර වෙන්නේ මහ මුහුද ගාවේ. එහෙම නැත්තත් වතුර හිඳුනහම ඒත් මුණ ගැහෙන්නේ නැති තරම් ඒ ජීවිත එකිනෙකට පරස්පර විරෝධී. අපි මුලින්ම ඒ ගීතයට සමන් දෙමු. බලන්න ඔබ ඔබේ ජීවිතයට මේ ගීතය මොනතරම්නම් සම්බන්ධද කියලා. ශ්‍රී ලංකා ද්වීපය සුද්දගෙන් නිදහස් වෙන 1948 පෙබරවාරි 4 වෙනිදා. ඒ නිදහස් වුණා කියලා ඒ වචනේ අපි ඒ සවන් වලට වැකුණුදා පටන්. හැම වසරකම පෙබරවාරි 4 වෙනිදාට අපි සමරනවා මේ නිදහස. මහා හයියෙන් වෙඩිමුර තියලා මහා විශාල උත්සව තියලා හැම පාසලකම දරුවන්ට නිදහස ගැන කියා දීලා නිදහස වෙනුවෙන් සටන් කරපු මිනිසුන් මේයි කියා දීලා අපි නිදහස සමරනවා. අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් දවසින් දවස අපි පුරුදු කරනවා. අපි අහවල් දවසේ නිදහස ලැබුවා. ඒ නිදහස මෙන්න මේ ආකාරයි කියලා. හැබැයි අපි නිදහස ලැබුවාද? සැබෑ නිදහස අපි භුක්ති විඳිනවාද? සැබවින්ම නිදහස යනු කුමක්ද කියන එක පිළිබඳ වර්තමානයේ මහ විශාල ප්‍රශ්න කිරීම් තියෙනවා. අපි තවමත් සුද්දගේ නැට්ටේ ලීලා යන්නේ. ඒ අධ්‍යාපනයේට තමයි මේ සමාජ ක්‍රමය තුල තවමත් මහ විශාල තැනක් ලැබිලා තියෙන්නේ. අපි අපේ උහුරිය පැත්තකින් දාලා සුද්දගේ කලිසමයි ෂර්ට් එකයි ඇඳගෙන කෝට් එක දාගෙන තමයි අපි ඕනෑම තැනක සහභාගීත්වය දරන්නේ. සුද්දා මේ රට අත්හැරියාට අපි සැබෑවටම සුද්දව අත්හැරලද? අපි තාමත් ජීවත් වෙන්නේ සුද්දා එක්ක. හැබැයි අපි මහ විශාල ගීත ප්‍රමාණයක් ගායනා කරනවා නිදහස ගැන. එහෙමත් නැත්නම් ආදී සිංහලුන් ගැන. එහෙම මේ ආදී සිංහලුන් ගැන ලියවිච්ච ගීතයක් මම අරගත්තා දෙවෙනි ගීත හැටියට. මා තෝරාගත්ත පිටදීප දේශ ජයගත්ත ලක්ෂ්මීබායි මහත්මිය ගායනා කරන ගීතයක්. ඒක හරි අපූර්ව ගීතයක්. අපි හීන දකිනවා එතුමියගේ ගීතවල සිටින මේ ශ්‍රී ලාංකිකයින් කවදා හෝ මතුවේවි කියලා. පිටදීප දේශ ජයගත්ත ආදී සිංහලුන් පිටදීප දේශ ජයගත්ත. අනාගතෙත් කවදා හෝ දවසක නැවත වතාවක් පිටදීප දේශ ජය ගන්නට පුළුවන් ජාතියක් මේ රට තුල බිහි කරමු. පිටදීප දේශ ජයගත්ත ආදී සිංහලුන් පිටදීප දේශ ජයගත්ත आदि सिंगलू पिटदीप देश जय गाता तमरट देवल पिटरट पटवा पिटकासिय मेदा तमरट देवल पिटरट पटवा पिटकासिय मेदा पिटदी पितरट सिरितट दिवदिक करना अत सिंगल कलु सूदा पितरट सिरितट दिवदिक करना अत सिंगल कलु सूदा कंट अंदिंता पितरटिगेन तुरु मुदट दत्तनिय वन्ना कंट अंदिंता पितरटिगेन तुरु मुदट दत्तनिय वन्ना पितदीप देश जयगाता आदि सिंगलुं पितदीप देश जयगाता आदि सिंगलुं पितदीप देश जयगाता ली बदले टीक सुपुरुदुवम्मा रटहाले बदकाला हेरली बदले टीक सुपुरुदुवम्मा रटहाले बदकाला किरिनती दा रट किरी दीला सिंगल दारुओ मरन्ना किरिनतींदा रट किरी दीला सिंगल दारुओ मरन्ना किटदी रटक केलिन मीहर कुन वेनि पुतुन कुमटद मट महाविरुएकी हिरगेई मल मगे पुतुन कोटि गणन बिहिवेवा मगे पुतु एनि तव पुतुन किरिमवुलेस मम इन्नम इवन पुतुन लंग उतुम 88-89 කියලා කියන්නේ මම පාසල් යන පුංචි දරුවෙක් හැබැයි හැමදාම මම පාසල් යනකොට එක්ක අතක කෑල්ලක් එක්ක පිච්චිච්ච ඔළුවක කෑල්ලක් එහෙම නැත්තම් බාගෙට පිලිස්සෙන ශරීරයක් හැමදාමත් දැක්කා. ඒවා දැක්කම මගේ අම්මා ඔසරි පොටින් මගේ ඇස් දෙක වැහුවා. ඇයි? ඒවා දකින්නට කැමති වුණේ නැහැ. මගේ පුංචි හිතට අමාරුයි රිදෙයි කියලා. හැබැයි ඒ යුගය මොන තරම්නම් අමහිරිද? ඒ යුගයත් එක්ක බිහි වෙච්ච මහ විශාල නිර්මාණ ප්‍රමාණයක් තිබුණා. ඒ නිර්මාණ හැම එකක්ම බිහි වුණේ දරා ගන්න බැරි නිසා කියලා කිව්වොත් හදවතට දැනෙච්ච වේදනාව නිසා කියලා කිව්වොත් ඒක තමයි ඇත්ත කාරණාව. එවන් බිහි වූ එක නිර්මාණයක් තමයි යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන්න. ඒ හැම අම්මා කෙනෙක්ගේම හදවතේ තිබිච්ච වේදනාව සහ තමන්ගේ දරුවන් ගැන තිබිච්ච අභිමානය ඒ ගීතය තුළ හරි අපූර්වට නිර්මාණය වෙලා තිබුණා. මේ ගීතේ ගායනා කරන්නේ මම කවදත් ගෞරව කරන නන්දා මාලිනී මහත්මිය. මම 1996 විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ව හිටි අවදියේදී මට මතකයි හැමදාමත් මේසයක් උඩට නැගලා මට මේ ගීතය ගායනා කරන්න වෙනවා. ගීත දෙකක් තිබුණා. එකක් තමයි යදමින් බැඳ විලංගුලා. අනෙක් ගීතය තමයි උඩ ගුලියන් ගොතා බඳින කියන ගීතය. නන්දමාලිනී මහත්මිය මේ ගීතය ගායනා කරන්නේ සත්‍යයේ ගීතය සහ පවන කියන ඒ ද්විත්වය සඳහා. ඒ ගීතවල තරුණයේ නැගී සිටීමත් තරුණ අරගලයත් තරුණීන් මර්ධනය කිරීමත් කියන කාරණා තුනම මේ ගීත සමුච්චය තුළ අන්තර්ගත වුණා. ඔබත් අහන්න මමත් අහනවා හැමදාම. යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉඳි කටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් කියන් යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉඳි කටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම් කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන් පිරිමව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම් යදමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන යන් ඉඳි කටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරදනම් උමට එරට අධිකරණය नीतिय साहविनी सुरन रातुहेट्टकारी वेदिका नाट्य मगे जीविते कवदाकत अमतक नोवन संधि स्थानय लूशन බුලත් සිංහල මහත්මයා මට ආරාධනා කරනවා 1998 වර්ෂයේදී රතුහෙට්ටකාරී වේදිකා නාට්‍යයේ රංගනෙන් දායක වෙන්න. රතුහෙට්ටකාරී හැටියට. ඒක හරි අපූර්වයි. गिंदर 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 निविया हिरिपोद 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 वेटिया पोद वैसट तेमिया यान मग मल पिपिया हरि अपूर्व निर्माणकारो एक ओ निर्माण कर गीत अपे अतर तीन हर विशिष्ट निर्माण अनलेस එතුමා නිසාම තමයි මට බන්දුල ජයවර්ධන මහත්මයා මුණ ගැහෙන්නේ ස්වර්ණමාලි වේදිකා නාට්‍ය කරන්නට 2000 වර්ෂයේදී. ලූෂන් බුලත් සිංහල කියලා කියන්නේ අපේ මේ ගීත කලාව තුළ නොමැකෙන මතක සටහනක්. එතුමන් හැම වෙලේම නිර්මාණය කරේ මේ අපේ ජීවිතවල දකින අත්දැකීම් වලින්, අපේ ඇසට පෙනෙන දේ වලින් සහ ඉතාමත් පහළ මට්ටමක ජීවත්වන පොළොවේ ජීවත්වන මිනිස්සුන්ගේ ජීවිත තුලින් තමයි ඔහුගේ නිර්මාණය වුණේ. ඒ අතර නිම වුණු අපූර්ව ගීතයක් තමයි රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජකී පුතුණේ කියන ගීතය. අපේ රටේ තියෙන පන්ති පරතරය, දිලිඳුකම හරි ලස්සනට මේ ගීතය ඇතුලේ හදවතට දැනෙන විදිහට නිර්මාණය වෙලා තියෙනවා. මේ ගීතය අහන හැම වරකම මගේ ඇසට කඳුලක් නැගෙන වාර අනන්තයි. ඒ තරම් අපූර්වට මේ ගීතය නිර්මාණය කළා තියෙන්නේ. ඔබත් අහලා බලන්න. මාල්නි බුලත් සිංහල මහත්මිය තමයි මේ ගීතය ගායනා කරන්නේ. අපි හැමදාමත් පාරේ ගමන් කරනකොට හතර මං හන්දිවල මොනතරම්නම් පුංචි දරු පැටව වාහන ළඟට ඇවිල්ලා තට්ටු කළා කීයක් හරි ඉල්ලනවද? අහක බලාගෙන යන්න පුළුවන්ද? අම්මාවරුන් ඉන්නව තමන්ගේ දරුවන් කරපින්නාගෙන අපිට අහක බලාගෙන යන්න පුළුවන්ද? අපේ දරුවෝ කනවා බොනවා සතුටින් ජීවත් වෙනවා. හැබැයි මේ රටේ දහස් ගණන් දරුවෝ කුසට එක වේලක් නැතුව ඒ වේලක් හොයාගන්න පුදුමාකාර දුකක් විඳිනවා. අපේ දරුවන් ලොකු මහත් වෙනවා වගේම ඒ දරුවොත් මේ සමාජයේ උස් මහත් වෙනවා. අපේ දරුවා ගැන වගේම උන් ගැනත් අපි හිතමු. මේ ගීතය අහන්න. ඉපදී සිටියානම් නුඹත් රජෙකි පුතුනේ හිරිකඩ බාගෙන පොල්ලතු ඉගිලේ අත නුඹේ සිරියහනේ හීනෙන් හිනා නොවි तुझे की हूँ तूने तेरी गड़बागे न मुल्ला तो इगले अदनु बे सिरियाने इनिन हिना සේනක බටකොඩ කියලා කියන්නේ හරි අපූර්ව ගායකයෙක්. ඔහු ගායකයෙක් පමණක් නෙවෙයි සංගීතඥයෙක්. ඒ වගේම රචකයෙක්. ඔහු විසින් නිර්මාණය වෙච්ච බොහෝ ගීත ඔහු විසින්ම රචනය කරන ලද, ඔහු විසින්ම සංගීත අධ්‍යක්ෂණය කරන ලද ගීත කියලා කිව්වොත් මම හිතන්නේ ඒක නිවැරදි. ඔහු යථාර්ථවාදී ගායකයෙක් කියලා කිව්වා. ඔහු යථාර්ථවාදී නිර්මාණකරුවෙක් කිව්වා. ඔහු හැම වෙලෙම ගීත නිර්මාණය කරන්නේ අපිට හිතන්නට යමක් ඉතුරු කරමින්. මේ සමාජයේ තියෙන ප්‍රශ්න, මේ සමාජයේ තියෙන ගැටලුකාරී තත්වයන්, සමාජ මේ මනුෂ්‍යත්වය විශේෂයෙන්ම හරි ලස්සනට ඔහුගේ ගීත ඇතුළේ විග්‍රහ වෙනවා. සෑම දෙම නිම විය හැක නිමේෂයක එහෙම වුණොත් මොනවා හිතන්නද සිහින විමන්වල කවුළු පියන් හැරුණම අනන්තයට යනවාමයි ඒ මොහොතෙම හිර වෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එක්තරැනක. මොන තරම් අපූර්ව ගීතයක්ද! ඔබත් ඒ ගීතය ශ්‍රවණය කරන්න. සිහින මවන් නැති අහස උසට කලියම ලං වෙන්න වෙන්න ඇහෙන දකින්න දේවල් කොතරම් තිබුණද හතට දැනෙන දේවල් ඇයි එතරම් බර එහෙම වුණොත් මොනවා හිතන්නද සිහින විමන්වන කවුළු පියන් හැරුණම අනන්තයට යනවාමයි ඒ මොහොතෙම සූරියරත්න මහත්තයා කියලා කියන්නේ අපේ රටේ ගීත ශාස්ත්‍රයේට මහා විශාල රසවත් ගීත බොහෝමයක් නිර්මාණය කරපු කෙනෙක්. ඒ ගීත හරි රහයි. හරිම సౌందర్యාත්මකයි. ඒ ගීත බොහෝමයක් ගායනා කරන්නේ අපේ නන්දා මාලනිය. ඒ වගේම තමයි ඒ ගීත සංගීතවත් කරලා තියෙන්නේ රෝහණ වීරසිංහ මහත්තයාගේ අතින්. මේ ත්‍රිත්වය බොහෝ කාලයක පටන් අපේ සංගීත ශාස්ත්‍රයට මහා හරබර රසවත් సౌందర్యාත්මක ජව සම්පන්න ගීත රාශියක් බිහි කරලා තියෙනවා. අපේ මුවඟ හැමදාමත් රැවුදෙනේ ගීත අතර මම ඊළඟට තෝරගත්ත සුලං කපොල්ලේ ගීතය. සුලං කපොල්ලේ තනු කැදල්ලේ කෑලි කැඩී බිඳී වැටේ නිල් කඳුරැල්ලේ. මම මේ ගීතය තෝරාගන්නේ මගේ ස්වාමි පුරුෂයා වෙනුවෙන්මයි. ඔහු හැමදාමත් මගෙන් ඉල්ලීමක් කරනවා සුලං කපොල්ලේ ගීතය කියන්නට පුළුවන්ද කියලා. මම ඒ ගීතය කියන්නෙම නැහැ. හැබැයි මම අද දවසේ ඒක තෝරාගත්තේ ඔහු වෙනුවෙන්. ඔහු අතිශයම ආදරය කරන ප්‍රිය කරන ගීතයක්. ඒක නන්දා මාලිනී මහත්මිය හරි අපූර්වට ගායනා කරනවා. කූඩු කැඩී තන තනගේ පුංචි කිරිල්ලි දැන් ඔබ ළඟ හිඳී රුවක් විලස නොසෙල්ලි. මොනතරම් අර්ථවත්ද මොනතරම් යථාර්ථවාදීද. කූඩු කැඩී තන තනගේ පුංචි කිරිල්ලි දැන් ඔබ ළඟ හිඳී රුවක් විලස නොසෙල්වි. මොනතරම් අපූර්වද. අපේ ජීවිතවල මහ විශාල හැලහැප්පීම් වෙනවා. ඔබේත් මගේත් අපි ඕනෑම කෙනෙකුගේ ජීවිතයට මේ වගේ හුලං පාරවල් එන්නට පුළුවන්. එතකොට අපි පොඩ්ඩක් චලනය වෙනවා, සලිත වෙනවා. ඒ අපේ ජීවිතවල හැටි. හැබැයි මොන තරම්නම් ජීවිතවල අරගල ආවත්, හැලහැප්පීම් ආවත් අපිට පුළුවන් නම් ආදරණීය රැකවරණයන් තුල ආදරණීය යන්නක ජීවත් වෙන්නට. එහෙනම් මේ ජීවිතවලට හමායන එක සැඩපාරක්වත් සැඩපාරක් බවට පත් වෙන්නේ නිකම්ම හුලඟක් වෙලා අපට සනීපයක් දීලා පවණි පැතර හැරිලා ආවේ. ඒක තමයි ඇත්ත. මොන තරම් කම්කටොළු ආවත් නොසලී ඉන්නට පුළුවන් ශක්තියක් අපිට තියෙනවා නම් අපේ වටේ ඉන්න අය අපිත් එක්ක බැඳෙනවා නම් ආදරේ. මේ ගීතය ඇතුළෙත් කතා කරන්නේ ඒ වගේ අපූර්ව සුන්දර බැඳීමක් ගැන. ඔබත් ඒ ගීතේ රස විඳින්න. රටවල් වලින් ඉතාලිය කියලා කියන්නේ හරි අපූර්ව රටක්. හරිම සුන්දර රටක්. ඊටත් වඩා ඉතාලියත් එක්ක තියෙන අපිට ලොකු නෑදෑකම් ටිකක්. ඒ තමයි ශ්‍රී ලාංකිකයෝ බොහෝම දෙනෙක් ජීවත් වෙන්නේ මේ ඉතාලියේ. අපේ රටින් පිට රටවල් වලට ගිහිල්ලා එක කාලයක් තිබුණා. ඩුබායි රටවල් වලට තමයි ලංකාවේ මිනිස්සු වැඩිපුර යන්නේ කියලා. හැබැයි මේ වෙනකොට ඉතාලියට තමයි හුඟක් අය ගිහින් ඉන්නේ. ඇයි? මේ රටේ ඉන්න උන්ගේ පවුල් ජීවත් කරවන්න මහා දහදුකක් විඳිනවා ඉතාලියේ ජීවත් වෙන අපේ ආදරණීය මිනිස්සු. හැබැයි මේ මිනිස්සු තාම අපේකම තියාගෙන ජීවත් වෙනවා. හරි සුන්දරයි. ඉහි දරුවන් ඉතා හොඳ ඉගෙන ගන්නවා. මට ඉන්නවා ඉතාලියේ ආදරණීය මිනිසුන් මහ විශාල ප්‍රමාණයක්. මට හිතුණා මේ වැඩසටහනේදී ඔවුන් වෙනුවෙන් මං ගීතයක් තෝරාගත යුතුමයි කියලා. ඒකට මං තෝරාගත්තේ ධනපාල උඩවත්ත මහත්තයාගේ මං ඉතාලියේ තනි වුණා ගීතය. හැබැයි මේ ගීතය මට දැනුනේ මම රස විඳින්නට පටන් ගත්තේ ධනපාල උඩවත්ත මහත්තයා කිනකොට නෙමෙයි ගයාන් උඩවත්ත කියද්දී. මං අතිශයම ස්තුතිවන්ත වෙනවා ඔහුට මෙවන් අපූර්ව නිර්මාණයක් කරාට. කෙනෙක් හිතන්නට පුළුවන් ඇයි මම මේ ගීතය තෝරාගන්නේ කියලා. මම කැමති ගීත කීපයක් අතරින් මේ ගීතය එකක්. මම විවිධාකාරෝ ගීත ශ්‍රවණය කරන කෙනෙක්. ඒ අතරින් මගේ මතකයේ රැඳිලා තියෙන්නේ බොහොම ටිකයි. ඒ අතර මේ මං ඉතාලියේ තනි වුණා ගීතය හරිම සුවිශේෂී ගීතයක්. මේ ආදරණීය ඉතාලියේ ජීවත් වන මගේ මිනිසුන් වෙනුවෙන් මා තෝරාගත් ගීතයක්. නිවාගන්න තවම බැරි වුණා සිරකුසා සිසිලියා තුපතේ කතානියා ජෙනෝවා මෙසිනා ඔබට මා රැවටුණා වෙරුණා මරීනා කර්මෙලා තෙරේසා ප්‍රොන්තු මං ඉතාලියේ තනි වුණා කූමු මං ඉතාලියේ තනි වුණා පාදවා මෙත්විලේ සෙදුවා පවුජලේ පාදුවා පල්ලියේ अंतोनी मुनि दिले ब्रेशिया नगरे रोस कुसुम पाले रोमे वतिकानुए सीन देवताविए इतालिये की सकुलुन हमुवुना हरिम लस्सनैने मम पुदुमवुना सिरकुसा सिसिलिया दुपते कतानिया जेनोवा मेसिना ओबट मा रवटुना वेरोना मरीना कार्मेला तेरेसा टोंटो मं इतालिये तनि वुना कोमो मं इतालिये तनि वुना सिरकुसा सिसिलिया दुपते कतानिया जेनोवा मेसिना ओबट मा रवटुना वेरोना मरीना कार्मेला तेरेसा प्रोंतो मं इतालिये तनि वुना कोमो मं इतालिये तनि वुना अल्लोरा පුංචිකාලෙ මගේ අම්මා හරි අපූර්ව නැලවිලි ගීත ගායනා කළා. මාව නැලෙව්වා. පොඩි කාලේ අම්මාවරුන්ට දරුවන්ව නලවන්න වෙලා තිබුණා. ඒ නැලවිලි ගීත අතර මට අද වගේ මතකයි මගේ අම්මා උඹේ අම්මා හරිම කලුයි නුඹේ අප්පත් ගොඩාක් කලුයි නුඹ නලවන මමත් කලුයි නුඹ විතරක් තල එළලුයි. ඒ කවිය හරි අපූර්ව කවියක්. ඒ වගේ මහා විශාල කවි ප්‍රමාණයක් අපේ ජනවහර තුල තිබුණා. ජනවහර තුල තව අපූර්ව කතන්දරක් තිබුණා. ඒ කතා ජනවහර තුලට එක්කහු වෙන්නේ සිද්ධීන් එක්ක, සත්‍ය සිදුවීම් එක්ක. ඉස්සර පුංචි කාලේ අපිට කියනවා නාහේ පුල්ලි පුල්ලි තියෙන සුදු කට්ටිය දැක්කහම ඒගොල්ලෝ කලවම් පෘතුගීසීන්ට වෙන්න පුළුවන්. මොකද පෘතුගීසීන් මේ රටේ බලකොටු බැඳලා තියෙන කාලේ වෙනකොට අපේ හිංගල ගෑනුන් දුන්න පෘතුගීසීන් එක වාහිකමට. ඉංග්‍රීසීන් මෙහි බලකොටු බැඳලා තියෙනකොට අපේ හිංගල ගෑනුන්ව යවුවා උන්ගේ බලකොටු වලට උන්ව සංතර්පණය කරන්නට. ඕලන්දකාරයන්ටත් එහෙමයි. ඒවට අපිට හම්බුණ තාන්න මාන්න. ඒවට හම්බුණ අපට උන්ගෙන් නම්. ඒ ඔක්කොම පොදි බැඳගෙන අපි අද යටිගිරියෙන් කෑ ගහනවා. අපි සිංහලයෝ, අපි හෙළයෝ. එහෙව් හෙළයා තමයි වාහිකමට ගෑනු දුන්නේත්. මගේ ආදරණීය මිත්‍රයා විශාකේෂ චන්ද්‍රසේකරම් ඒ ගැන ලියලා තියෙනවා ගීතයකින් හරි අපූර්වට. ඒ ගීතය තමයි නුඹේ අම්මා හිතා කලුයි නුඹේ අප්පා හිතා කලුයි නුඹ විතරක් තල එළලුයි නුඹේ සීයා ටිකක් සුතුයි. මේක ඒ පැත්ත මේ පැත්ත පෙරලලා බලන්න. ඇත්තටම අපි හෙළයෝද නැත්තං හතර වටේටම මිශ්‍ර වෙච්ච ජාතියක්ද කියලා. නුඹේ අම්මා තිතා කලුයි නුඹේ අප්පා තිතා කලුයි නුඹ විතරක් තල එළලුයි නුඹේ සීයා ටිකක් සුදුයි. මගේ හිච්චි පැටිය හින හෙලවා දුඹුරු ඇස් දෙකම නලවා බලන් ලැස් කොහෙන් ආවේ අසයි ගමේ උන් මට නොකිය කියන්නේ ඔය මං දහදුරාවේ කියා කියා උන්ගේ කටට සහ ගහපන් නොසන්ඩාල දේ කීවට අර නොංචිගේ කලු කෙල්ලගෙන ශුද්ධ වෙන්න සුදු අඳුන සුදු වෙන්න කියා උදේ හවා ඒවා හුලන්නේ වන්සේ කබල් ගාන ගම ශුද්ධ පැටි කිරිය මිරිකල් ලන්සි වාස ගම් ඇති උපැන්න කොලෙත් කටු ගාතේ තතන 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 තන tana 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 tena theiya tenoy raj raj kale indala mehe aapita ratiyo ape ganu dakala waha watune natta kiyapan oya china indian yonaka kapirisa hamba peta dala yanna beri hinda binna bahin නැති නොරත් අර හීනි බලලු කරවැත්තගේ තඹ පැහැගෙස්කස් සුද්දගේ බොකුඩු කොණ්ඩේ කාපිරියගේ කැරපොතු ඇස් පරංගියගේ චීනගේ මොක්කං නාසේ හම්බයන්ගේ හමේ පැහැ සේරම කලවං වී හැඳි සාම්බාරය අපූරුය. tatana 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 tana 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 tetana 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 tena tena theiya वचन सिंह बाहुगे केशर कोहेदकिया पंग मल्ली कोटियागे वलिगे देकाकुल आसे बालापंग वंदुरट ने कम की अपे मी मुत्तगे पनत्तागे नमट निगरु नोकर इंदिन मोड कथा पट बंदिमिन नुबे अम्मा तिता कलुई नुबे अम्मा तिता कलुई नुब वितरा नुबे मुंता तावत सुदुई किरियंता